ශ්‍රී ලාංකික ටෙලි සිනමාවට දිනෙන් දින අලුත් මුහුණු එකතු වෙනවා. ඒත් ඒ එන හැම නිලියම ප්‍රේක්ෂකයන්ගේ සිතට කාවා දෙන්නේ නම් නැහැ. කාලයකට පෙර නිරූපණ ශාස්ත්‍රය තමයි යගේ වෘත්තිය වෙන්නේ. ඊට පස්සේ ලංකාවේ ප්‍රසිද්ධ නිරූපණ ගුරුවරයෙකු වන බ්‍රයන් සර්ගෙන් ඇය වැඩිපුර අධ්‍යාපනය ලබා ගන්නවා. ඊට පස්සේ වෙළඳ දැන්වීම් කලාවෙන් තමයි ඇය ජීවිතය ජය ගන්න පටන් ගන්නේ. එලෙස පැමිණි ඇය අද වන විට නම් වෙළඳ දැන්වීම් 50කට ආසන්න සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවා කියලා ඇය කියන්නේ. අම්මා තාත්තා සහ අක්කා සහ මල්ලි කෙනෙක්ගෙන් සමන්විත පවුලක ඇය ඉපදෙන අතර ඇය මේ දවස්වල නම් පදිංචි වෙලා ඉන්නේ මීපි ප්‍රදේශයේ. ඇය අධ්‍යාපනය හදාරන්නේ අංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ. කුඩා කාලයේ සිටම අධ්‍යාපනයට දස්කම් පෙන්වන ඇය පාසලේ කැපී පෙනෙන සිසුවියක් වූ අතර ඊට අමතරව පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලය සහ ධූරය වාදන කණ්ඩායම්වලද නියෝජනය කර දක්ෂ සිසුවියක් ලෙස අපිට පෙන්වන්න පුළුවන්. පාසල් කාලයේදී අධ්‍යාපනයට දස්කම් පෑගේ අනාගත බලාපොරොත්තු වෙලා තියෙන නීතිඥවරියක් වෙන්න පස්සේ කාලෙකදී ඇය නැටුම් ගුරුවරියක් වෙන්නත් ආස කරලා තියෙනවා. ඉතින් අපි අද මේ කතා කරන සුරූපී නිලිය අපි කතා කරන දාම් ටෙලි නාට්‍යයේද ගුරුවරිය කෙවින්ගේ දරුවා යන පෙර පාසලේ ගුරුවරිය ඇයයි. ඇය නම් රංගි රාජපක්ෂ නම් නැගී යන දක්ෂ රංගන ශිල්පිනිය. කාලෙකට කලින් අහම්බේකින් වගේ ඇය රංගනයට පිවිසෙනවා. ඒ දිරණ නාලිකාවේ විකාශනය වූ රාවණා ටෙලිසිතුවම සහ සල්සපුනා නම් ටෙලි නිර්මාණ හරහායි රංගි රාජපක්ෂ වන ඇය මේ කලා ශිල්පයට පැමිණෙන්නේ. තමාගේ නිරූපණ ශාස්ත්‍රය හරහා වන අතර ඇය පවසන විදියට නම් ඇගේ පවුලේ කිසිම කෙනෙක් මේ කලා ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා නැහැ. ධනුෂ්ක රත්නායක කියන සාර්ථක නිර්මාණකරුවාගේ අලුත්ම ටෙලිසිතුම තමයි දාම් කියලා කියන්නේ. විවිධ චරිත දාම් බෝඩ් එකක ඇති ඉත්තන් වගේ එහාට මෙහාට වෙන කතාවේ ආදරණීය බට්ටිච්චිගේ ගුරුවරියගේ චරිතය මොන වගේ දේවිද කියලා අපි බලාගෙන සිටිමු. රංගනයට තවමත් අලුත් කෙනෙක් වන රංගි නම් කියන්නේ තමාට තව බොහෝ දුරක් යා යුතු ඇති අත. රංගි කියන්නේ හැමෝම එක්ක හිනා වෙලා ඉන්න හොඳ කෙනෙක් කියලා. අවසන් වශයෙන් ඇය ඇයගේ ආදරය ගැනත් කිව්වා. ඒ තමන් ජීවන විට පිරිසිදුයක් වන අතර තව වසර දෙකකින් පමණ ඔවුන් විවාහ වෙනවා කියලයි. ඉතින් අපි බලමු දාම් කතාවේ එන ආදරණීය බට්ටිච්චිගේ ගුරුවරියගේ චරිතය ලාංකික ප්‍රේක්ෂකයන් මොන ආකාරයට වැළඳ ගනීවිද කියලා අපි බලාගෙන සිටිමු.